සුබම සුබදා සක්කල පිළිගන්නවා යාළුවෝ හැමෝම ගේමින් නැල්පා YouTube channel එකට මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරලා bell icon එකට toll කරලා තියාගන්න මේ වගේ video හැමදාම බලන්න. අද video එකෙන් අපි කතා කරන්න යාළුවනේ headshot ගහන්න වැදගත් වෙන DPI ගැන. ඉතින් මෙන්න මේ DPI කියන්නේ මොකද්ද? ඒ වගේම ඉතින් මෙන්න මේ DPI setting කොහොමද අපි හදාගන්නේ? ඒ වගේම ඔයාලගේ phone එක අනුව phone එකේ RAM එක අනුව මෙන්න මේ DPI setting වෙනස් වෙන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ හැම දෙයක්ම කතා කරන video එකදී video එක දිගටම බලන්න. video එක හොඳයි නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. එහෙනම් අපි යමු video එකට. ඉතින් යාළුවනේ headshot ගහන්න වැදගත් වෙන තවත් එක් සාධකයක් තමයි ඉතින් මෙන්න මේ DPI. කියන්නේ ඉතින් මෙන්න මේ DPI යාළුවනේ ගොඩක් වෙලාවට headshot ගහද්දී වැදගත් වෙනවා. ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්වන්නයි යාළුවනේ ඔයාලගේ phone එකේ DPI setting එක කොහොමද on කරගන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ mobile එකේ setting වලට ගියාට පස්සේ යාළුවනේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් about phone කියලා තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ ඔයාලගේ phone එක Redmi phone එකක් නම් MIUI version කියලා තමයි තියෙන්නේ. එහෙම නැත්නම් යාළුවනේ build number කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ යාළුවනේ හත් පාරක් touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් developer option කියන එක on වෙනවා යාළුවනේ. ඊට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙන setting වල search bar එකේ developer option කියලා search කරන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ ඉතින් මෙන්න මේ විදිහට developer option කියන setting එක on වෙලා තියෙනවා. ඉතින් අපිට මෙන්න මේක ඇතුළට ගිහිල්ලා පහළට ගියාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ small width කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමා DPI setting කියලා කියන්නේ යාළුවනේ. ඉතින් මේක සාමාන්‍යයෙන් phone එක 360ක් වගේ තියෙන. ඉතින් මෙන්න මේක වෙනස් කරගන්න ඕනේ. ඉතින් අපි headshot ගහද්දි අපේ phone එකේ RAM එක අනුව ඉතින් මම ඊළඟට ඔයාලට ඒක කියලා දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට යාළුවනේ අනිවාර්යයෙන්ම මුලින්ම ඉතින් developer option on කරගෙන ඉතින් ඔයාලගේ DPI setting ටික හදා ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් ඊළඟට ඉතින් RAM එක අනුව ඒ වගේම ඔයාලගේ phone එක අනුව ඉතින් මෙන්න මේ DPI setting කොහොමද change කරන්න ඕනේ කියලා. ඉතින් මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් යාළුවනේ 1GB RAM phone එක කොහොමද ඉතින් ඔයාලගේ DPI setting එක හදා ගන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් phone එකක default DPI එක යාළුවනේ තියෙන 360. ඉතින් ඔයාලගේ phone එක 1GB RAM phone එකක් නම් ඉතින් මෙන්න මේ default DPI එකට වඩා යාළුවනේ 40-60ක් ප්‍රමාණයක් ඉතින් DPI එක වැඩි කරගන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 400-420 අතර වගේ ගානක් තමයි ඉතින් 1GB RAM phone එක DPI setting එක තියෙන්න ඕන. ඉතින් මෙන්න මීට වඩා වැඩි වුණොත් යාළුවනේ phone එක lag වෙන්න ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම 400-420 අතර ප්‍රමාණයක් ඉතින් ඔයාලගේ DPI එක තියාගන්න ඔයාලා 1GB RAM phone එකක් use කරනවා නම්, ඒ වගේම යාළුවනේ 2GB හෝ 3GB RAM එකක් තියෙන phone එකක් ඔයාලා use කරනවා නම් ඉතින් ඔයාලගේ DPI එක ඉතින් ඔයාලගේ default DPI එකට වඩා 100ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් default DPI එක තියෙන 360යි ඔයාලට ඉතින් 460ක් දක්වා වැඩි කරගන්න පුළුවන් ඔයාලගේ phone එකේ RAM එක 2GB හෝ 3GB නම්. ඒ කියන්නේ යාළුවනේ ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ phone එක 2GB 3GB නම් ඉතින් අනිවාර්යයෙන්ම 440-460ක ප්‍රමාණයක් ඉතින් තියාගන්න DPI එක. ඉතින් ඔන්න ඔය විදිහට ඒකත් හදාගන්න. ඒ වගේම ඔයාලගේ phone එක 4GB RAM phone එකක් නම් ඉතින් ඔයාලගේ default DPI එකට වඩා යාළුවනේ ඔයාලට 120-140ක ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන් ඉතින් DPI එක. ඒ කියන්නේ 480-500 අතර ප්‍රමාණයක් ඉතින් තියාගන්න පුළුවන් ඔයාලගේ RAM එක 4GB phone එකක් නම්. ඉතින් අන්න විදිහට යාළුවනේ ඉතින් 4GB phone යාළුවෝ DPI එක ඔයාලගේ වැඩි කරගන්න. ඒ වගේම ඉතින් ඔයාලගේ phone එක 6GB phone එකක් නම් ඔයාලගේ default DPI එකට වඩා යාළුවනේ 160-180ක ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ 520-540ක් දක්වා දාගන්න පුළුවන් ඔයාලගේ DPI setting එක. ඉතින් ඊට වඩා වැඩි කරන්න එපා 6GB phone එක යාළුවෝත්. ඉතින් අනිවාර්යයෙන්ම 520-540ක් ප්‍රමාණය තියාගන්න ඉතින් ඔයාලගේ DPI එක. ඒ වගේම ඔයාලගේ phone එක 8GB phone එකක් නම් යාළුවනේ ඔයාලගේ ඉතින් DPI එක default DPI එකට වඩා 200ක ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් 560ක් වගේ වෙනකන් ඔයාලගේ DPI එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒකත් මතක් කරනවා යාළුවනේ. ඒ වගේම ඉතින් ඔයාලගේ phone එක iPhone එකක් එහෙම නැත්නම් 12GB RAM එකක් තියෙන phone එකක් නම් ඔයාලගේ DPI එක වැඩි කරගන්න පුළුවන් යාළුවනේ 300-500 අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ඉතින් මැක්සිමම් 500ක් වගේ වැඩි කරගන්න, ඊට වඩා වැඩි කරන්න යන්න එපා. ඒ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් 660-860 අතර ප්‍රමාණයක DPI එකක් තියාගන්න පුළුවන් ඔයාගේ phone එක iPhone එකක් හරි නැත්නම් 12GB RAM phone එකක් වගේ නම්. ඉතින් ඔන්නයි විදියට තමයි යාළුවනේ ඔයාලගේ RAM එක අනුව ඉතින් ඔයාලගේ DPI එක හදා ගන්න ඕනේ. ඊට අමතරව ඉතින් ඔයාලගේ phone එක අනුව DPI හදා ගන්න ඔයාලා අනිවාර්යයෙන්ම Google එකේ search කරන්න ඔයාලගේ phone එකේ නම ගහලා ඉතින් DPI කියලා. එතකොට පෙන්නන ඔයාලගේ phone එකට අදාළ DPI එක. ඉතින් අන්න ඒ විදියට ඔයාලගේ phone එක අනුව DPI එක හදා ගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් යාළුවනේ ඔයාලගේ phone එකේ වර්ගයට වඩා ඔයාලගේ phone එකේ තියෙන RAM එක අනුව තමයි ඉතින් මෙන්න මේ DPI setting එක වැඩි කරගන්න ඕනේ. ඉතින් මම කියලා දීපු විදියට ඔයාලගේ phone එකේ තියෙන RAM එක අනුව ඉතින් මම කියලා දීපු ගණන් වලින් DPI එක වැඩි කරගන්න. ඉතින් එතකොට ඔයාලට දැන් ගන්න headshot ප්‍රමාණයට වඩා headshot ප්‍රතිශතයක් ගහන්න පුළුවන් වෙයි යාළුවනේ.
mukanya itu menurut DPI setting kian agak headshot itu godak balapan itu ngono vidya DPI setting nggak ada agan itu godak kya lo magengnya hua kohomat itu menurut DPI setting nggak ada agan ngono kile orang itu mau 1GB dan 12GB dakwa ame hammer ame kadang hari ini DPI gan orang kiri itu ngono vidya itu ala ke DPI setting itu ada agan itu ngono vidya itu DPI setting ada agan play kala balan itu kohomat itu ala ke headshot gan permainan wedi una dan ada kile itu aniwar me comment section comment ya dan ini mang hitam ya luan tapi video kita dapat tuh nanti kita tinggal dak ya lu mageng ngapu deh kalau nukter ya kita merang aja video kita dapat tuh nana ngani warah me comment section ya comment ya dan ini bagaimana channel kita sama subscribe kalau nanti ngani warah me subscribe kalau bell icon nana tol kalau tiaga nana me bagai video sama dambalan nana ya lu nih me bagai video ngait thamu mau ada tergihingin nang hemat sama jaya wewa.